ලංකාව පාලන කළ අවසන් රජතුමා වෙන සිල්වීක්‍රම රාජසින් රජතුමා කුරීරු රජභවට පත් වනා. රජතුමාගේ වටේ සිටිය මන්දිරිතුමාගේ නාඩකම නිසා. රජතුමාගේ ආසනට තිබුණ පෙරේතකම නිසා. රජ ඉංග්‍රීසිවරුන්ට පාවලදි ඉංග්‍රීසිවරුන් අත් අඩංගුවට ගත්තට පැර, ජතුයි රතුමාගේ බිසවරු සමඟ නේදය කට්ටය හැට දෙනෙ ඉංග්‍රීසිවරුම් නෙවැකින් පිටත් කළේය ඉන්දියාව සිටින වූවරෙන් තිබ සුල්තන් මාලිගාවේ සිරගත කරය. ඉංග්‍රීවර රජතුමාව වේලූරුරට පිටත් කෙරේය රජතුමා ඉන්දියාවේ ඉපදුන නිසා. වික්‍රම ාජසිංහ රජතුමාව වේලුල් රජතුමා හදා වඩාගත්තේය එම අඩා වඩාගත් රජතුමා සිරිවික්‍රම රාජ සිහ රජතුමා වේලු රජතුමාගේ හොඳම මිත්‍රයාගේ පුත්‍රයා වේලු තජාවු රජතුමාගේ මිත්‍රයා හොඳම මිත්‍රයා ඔහු රජ කෙනෙක් රජ කෙනෙක් පුත්‍රයා සිරිවික්‍රම රාජ සිංහ රජතුමා තමන් මහදා වඩාගත් මවල් සමඟ, සිරිදික්‍රම රාජසිංහ රජතුමා අවුරුදු හතේදී ලංකාවට පෙමිණි. රාජාති රාජසිහ රජතුමාට බිසවරු පස් දෙනෙක් නමුත් රාජාති රාජසිංහ රජතුමාට උරුමක්කාරයෙක් නොමතිෙන් නිසා තමන්ගේ බිසවරූගේ සහෝදරයා රජකමට පත් වී එතකොට අවුරු දාහටයි සිරිදිික රාජශසි රජතුමාට, අදා මව සමඟ රාජාති රාජසිංහ රජතුමාගේ දවැනි බිසවගේ සහෝදරිය සිරිවික්‍රම රාජසිහ රජතු අදා වඩාගත් මව. ලංකාවපාලන කලවසන් රජතුමා වන සිරිවික්‍රම රාජසිංහ රජතුමා අවුරුදාහතක් ලංකාව පාලනය කළේය. රජතුමාගේ පාලනය අතරදි රජතුමා එත්ත ජීවිතයේදී නපුරුකමට පත්වෙලා තිබුරනම්, සිටියනම් දෙනට මහට හත්වැනි පරම්පරාවම වතය ගෞරල් හාජ මෙ මිනික්ෂාදවන වෛත්‍යයතුමා හයවැනි පරම්පරාව. මාට රජතුමාට සිදුවුණු තුරෝගිකම වෛත්‍යය ගෞරල් හාජම මිරික්ෂාද වන වයිතියතුමා රජතුමාගේ එදුුන් ගෞරෝනාමය සමඟ තවමත් ලංකාවෙන්ේ ගෞරල් හාජම මිරික්ෂාද වන වයිතයතුමා රාජ වෛතිසේක දුවේකුට රණැසිංහ බුදියන්සලාගේ ගෞරවනාමේ සමගම් වෛ්‍යයගම් පවත්වාගෙන පැමණි.තමම් වාසය කර ස්ථානය තල්ද විස්සාවැල්ල සීතාවක ඉන්ඳන්, වරිමුදල නුවර පුමිත දළදා මාලිගාවට ගෙවාගන ඇත. ලංකාවේ වතය ගෞරල් හාජ්‍ය මෙම විශෂාද්වන වෛතියතුමාට, දුන් ගෞරෝනාමය සීතාවකමාණි වෛ්‍ය සිරෝමණි සූඩාමි දේශමානිය පණ්ඩිත. ලංකා සාමවිමසුරු අයත්වී එදා ලංකාව පාලනය කළ අවස රජතුමා වන සිරිවික්‍රම රාජසිංහ රජතුමාගේ රන්දෝලි වන අගබිසව බැරලුම් පත්වී සිටිය රජතුමාගේ නියෝග අමතව ලංකාවට ප අරේබිය වෛත්‍යයතුමා අරේබිය වෛ්‍යයකම් පාරම් පරික. දෙනට පමණක් වෛතියවරුවෝ හතලියකටත් වැඩියේ සිටින වෛතයකම් පවත්වාගෙන පැමිණීම්. ඒ අතර එමෝම නවීන වෛතයකම් කැරගෙන පැමිණීම්. මාහට සිහිනේ එවිත් කියයි රජතුමාට සිදුවන් තුරෝගිකම. ලංකාව මවබිම සුභාධර්මයම් වටිනා මහුබිමක් ආගම හතරක් මෙම පොළවෙෙන්ම ඉපදනයි. එක කාලගුණය දේශගුණය ගස් පොලව පස් මුහුද ගඟ. එක දවසෙම්ම දේශගුණය, විවිධකාරයට උදාාරණයට නුවරලිය සීතල දේශගුණය, අම්බන්තොට උස්නවත් දේශගුණය, තවත් ගම්වලින් දෙකටමමැදීන් දේශගුණය. ඳුනුවන්න පුළුවන්. කඳු උල්පතු මෙම බලනකොට ලංකාව ලස්සන රටක් විතරක් නොවේ සුභාධර්මයෙන් සිදුවුණු දේශයක්. රජතුමා කුරියුරු නපුරු රජෙනෙක් න රජතුමාගේ පරම්පරාව මෙම පොළෙවෙෙන්ම සාපයකට විනාස වෙලා ඇති, රජතුමාගේ ලොක දියණිය විවාහකර අරේබියතුමාගේ සොපන් ගොත තවමත් තිබේ දුවගේ සොහොන්ගොත තංජාවූරුවලින් තිබේ නමුත් ලංකාව පාලනය කළ අවසන් රජතුමාාව වෙන සිරිවික්‍රම රාජිසිං රජතුමාගේ පරම්පරාව තවමත් ඔහුන්ගේ සේවය ඇවයිටයකම් දේශමානයතුව රටට මෙම පොළවට ආදරයෙන් කීකරුවෙන් කැරගෙන පැමිණීම මෙම දේශයට තමන්ගේ හිතට විශ්වාස කළ ජීවත්වී ගැන පැමිණෙන එක හිතලා මම යිතාම ආඩම්බරවී රජතුමාගේ හායවනි පරම්පරාවන ගෞරල්හාජිමිනි නිශාදවන වෛතයේතුමාව පෙන්නුම් කරයි. තමන්ට පෙර තමන්ගේ පුත්‍ර තමන්ට පෙර සූදාන කර තිබේ ඊතිසං නිසාදවන වයිතිේතුමාව. රජතුමා කුරීරු රජකුට පත්වෙලා ති නපරු රජුට ලංකාවේ පාලනය තිබනනං අවුරුදහ හතක් පාලනය කළ රජතුමා ලංකාය පාලනය කළ අබසන් වල රජතුමා වෙන සිරිවික්‍රම රාජ සිංහ රජතුමා අපිට දෙැනට පෙන්නුම් කරඩ කතා කරඩ අයිති දේවල් පෙන්නුම් කරඩ තමන්ගේ වාසගම හරි හරි ආකාරට. විවිධකාරයට බෙදිල ගීල ඇති බෙදිලගීල ඇති රජතුමා කුරීරු රජකුට පත්වෙලා තිබුණන්නං මෙම පොළ වෙම පරම්පරාවට සාපයක් පවට ජනතාවට මෙමර සාපය කියන්න සාපේගෙන කියන්න රජතුමාගේ පෙන්නුම් කරයි රජතුමාගේ විතරක්නම පරම්පරාවටම දෙනට මාහට සිහිනෙන් කියපු දේවල් දෙ වෙනවනම් චූටි දවසින් පොලි දවස්වනින් කියපු දේවල්. දෙන්වෙන දේවල් රජතුමාගේ දෙන් ඉන්න පරම්පරාව තමන්ගේ පාලනය අතරද. රජිතුමා පාලනය කළදී. අතරදී දුන් ගෞරෝනාමය තු පරම්පරාව හතක් දෙනටක් තිබෙනවනං ඒ විදියම මහට ඉතාගණ්ඩ බෙරි විශ්වාස කරන්න බෙරි. ඉතාගන්නටම පුදුම විදියට තිබේ ලංකාව පාලනය ක ලවසන් රජතුමාාව වන සිරිවික්‍රම රජසිංහ රජතුමා උුරුද්දාාහත ලංකාවය පාලනය කළ රජකෙනෙක් රජතුමාගේ හයවැනි පරම්පරාව හත්වනි පරම්පරාව රජතුමාගේ ලොකු දියන වන රාජනාච්‍යාර්ගේ පරම්පරාව තාමත් ලංකාවේ ජීවත්වී ඇත ස්තුූතියි.